සුබ සන්ධ්‍යාවක් ඔබ එක්වන්නේ ස්ට්‍රේට් ඩ්‍රයිව් සමඟ. ඔබ දන්නවා ස්ට්‍රේට් ඩ්‍රයිව් තුලින් අපි බොහෝ විට ක්‍රිකට් ක්‍රීඩාවට අපේ අවධානය යොමු කරනවා, විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ වැදගත් තැන්. ඒ වගේම අපි ස්ට්‍රේට් ඩ්‍රයිව් තුලින් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වුණව ක්‍රීඩකයන්, ඒ වගේම පාලකයන්, පුහුණුකරුවන් සමඟ කතා කර තිබෙනවා. ඉතින් අද දවසේදී අපි කල්පනා කරා තවත් එවැනිම සුවිශේෂී ක්‍රීඩකයෙක් සමඟ කතා කරන්න. ඔහුගේ නම කිව් විට යම් යම් ප්‍රශ්නාර්ථ මතුවී තිබෙනවා, යම් යම් ප්‍රශ්න තිබෙනවා. සමහරුන්ට ඒගේ ඒ දේවල් ගැන දැනගන්නට අවශ්‍ය ඇති. අපි බලාපොරොත්තු වෙනවා ඔහුත් සමඟ සාකච්ඡා කරන්නට ඉගෙන. ඒක එසේ වෙතත් තවත් මතක් වෙන දෙයක් තමයි ඔහු සුවිශේෂී පිතිකරුවෙක්. ඔහු ලෝකුස්ලාන තරඟවලට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ක්‍රීඩා කරා. ඒ වගේම ටෙස්ට් එක් දින සහ T20 තරඟ මේ සියල්ලම ඔහු ශ්‍රී ලංකා වෙනුවෙන් ක්‍රීඩා කරා. ඉතින් අපි කතා කරන්නේ ඒ සුවිශේෂී පුද්ගලයා චාමර සිල්වා. චාමර, බොහොම ස්තුතියි අපත් සමඟ එක්වීම ගැන. ස්තුති ආරාධනයට. හරි, මොකද කරන්නේ මේ දවස්වල? මේ දවස්වල දැන් නැවතත් පටන්ගෙන තියෙනවා ප්‍රීමියර් ටූර්නමන්ට් එක. ඒකට දැන් ඉතින් ප්‍රැක්ටිස් කරනවා ටීම් එකක් එක්ක. හරි, අපි මුලින්දම්ම පටන් ගමුකෝ. දැන් මේ ලොකු කතාවක් යනවානේ චාමර සිල්වා ගැන. චාමර සිල්වා සහ යම් තරඟයක් ගැන කතාවක් යනවා. ඉතින් අපිට ආරංචියක් තිබුණා මේ තරඟ තහනමකුත් තිබුණයි කියලා. චාමර සිල්වාට පණ උපහිම තහනමක් තියෙනවද? ඒක මුලින්දී ඒ වගේ තහනමකට තහනමක් පැවැත්වා. නමුත් ඒක ඊට පස්සේ අපි කතා කරලා නීතිමය පැත්තෙන් කටයුතු කරා මගේ නීතිඥවරු. ඒක නිසා ඒක මට තහනම අයින් කරලා මට ක්‍රීඩා කරන්න අවස්ථාව ලබා දුන්නා. දිර දැන් ඒක දැන් තනිකර නීතිමය පැත්තෙන් තමයි ඒක කටයුතු යමින් පවතින්නේ. ඉතින් ඒක ගැන දැන් අපිට මේ ප්‍රශ්නේ ගැන සාකච්ඡා කරන්නට අවසර නැද්ද? මොකද මේ නරඹන සියලු දෙනාටම දැනගන්නට දේවල් ගොඩක් තියෙනවා චාමර සිල්වාගෙන් මේ තරඟය ගැන. පානදුර සහ කළුතර PCC කණ්ඩායමත් අතර මොකද්ද මේ ඇති වුණ දේ අපිට අද කතා කරන්න අයිතියක් නැද්ද? ඇත්තටම ඒක දැන් ඒක මම දැන් මීට කලිනුත් ගොඩක් කතා කරලා තිබුණා. නමුත් මට නීතිමය පැත්තෙන් කියලා තියෙන එක දැම්ම මාධ්‍ය සමග ඔයා කතා කරන්න එපා. ඒකට අවස්ථාවක් ඒගොල්ලෝ ලබා දෙන්නම් කිව්වා මේක කටයුතු ඔක්කොම ඉවරුණාට පස්සේ. ඉතින් එතකම් මට ඒ ගැන කතා කරන්න අමාරු බෑ. ඉතාමත් අවාසනාවන්තයි අපිට අවශ්‍ය දේවල් චාමර සිල්වාගෙන් මේ මොහොතේ අහන්න බෑ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා යම් දවසක මේ සියල්ලම අවසන් වුණාට පස්සේ නැවතත් චාමරව අපත් සමග එක් කරගෙන ඒ ගැන හොඳින් කතා කරන්න. හරි, ඉතින් අපි එහෙනම් ඒක පොඩ්ඩක් අමතක කරලා චාමර සිල්වා කියන ක්‍රීඩකයා ගැන අපි පොඩ්ඩක් කතා කරොත්, ටෙස්ට් තරඟ 11යි, 20x20 තරඟ 16යි, එක් දින තරඟ 75යි. සෑහීමකට පත් වෙනවද ඔබ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මේ ක්‍රීඩා කෙරූ තරඟ සහ ශ්‍රී ලංකා වෙනුවෙන් ඔබ දැක්වා උදස්කම්? විශේෂයෙන්ම වසර 12ක 99 තරුණ ක්‍රීඩකයෙක් කැරින් මම හිතන වසර 19 ක්‍රීඩකයෙක්. ඔව්, මට මතකයි මම නැරඹුවා ඒ ලකුණු 50 ඔබ ලබා ගත්ත මේ ඔස්ට්‍රේලියාවට එරෙහි. ඉතින් එතනින් ඉඳලා පටන් ගත්ත මේ ගමන මම හිතනවා ඔබ 2012 දී අවසන් කරා. ඉතින් මෙවැනි කාලයක මේ ක්‍රීඩා කෙරූ තරඟ ප්‍රමාණය සහ ඔබ ලබාගත ජයග්‍රහණ ගැන ඔබ සතුටු වෙනවද? ඇත්තටම ඒකෙදි මගේ අවුරුදු ගාන අරන් බලනකොට මම ක්‍රීඩා කරපු ක්‍රීඩා තරඟ ප්‍රමාණය අඩුයි. නමුත් ඒකෙදි ඒ වෙලාවේ හැටියට තිබුණු අපේ ක්‍රිකට් තිබුණු තැන එක බලනකොට මම ගොඩක් සන්තෝෂ වෙනවා මට එච්චර ක්‍රීඩා කරන්න ලැබීම ගැන. මොකද එතකොට හිටියේ ගොඩාක් අපේ ප්‍රවීණ ක්‍රීඩකයෝ හිටියේ. ඒගොල්ලොත් එක්ක සෑහෙන තරඟයක් දීලා තමයි කණ්ඩායමට එන්න අවස්ථාව තිබුණේ හැම වෙලාවෙම. මුල මැච් 15-16 විතර යනකම් මං හැම වෙලාවෙම කණ්ඩායමට එනවා. එක මැච් එකයි දෙකයි ගහන්න හම්බෙන්නේ, ආයි යනවා. අර සීනියර් ප්ලේයර් කෙනෙක් එනවා. එහෙම එහෙම මං හිතන්නේ මං අවුරුදු 4-5ක් ඒ විදිහට මට වුණා. ඒ කියන්නේ හැමදාම ඩෙබියු එකක් වගේ තමයි අපිට තිබුණේ. ඉතින් ඒක මම වරදක් විදිහට දකින්නේ නැහැ. නමුත් ඒ වෙලාවේ අපිටත් ලොකු ලොකු ෆයිට් එකක් දෙන්න වුණා එතනට එන්නත්. එනවා කියන එකත් ලොකු දෙයක් අදත් එක්ක සසඳන බලනකොට. ඉතින් ඒක මං සෑහීමටපත් වෙනවා මට ලැබිලා තියෙන අවස්ථාවල් එක්ක. මම මේ ලෝක කුසලාන ගැන කතා කරන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා අතුරු ප්‍රශ්නයක් යොමු කරනවා. දැන් ඔයා කිව්වනේ දැන් ක්‍රීඩා කරනවා, ආයෙත් එළියට යනවා, ක්‍රීඩා කරනවා, එළියට යනවා. මේ අපත් සමග සාකච්ඡා කරූ බොහෝ ජාතික ක්‍රීඩකයන් කිව්වේ මේ තේරීම් වලට බලපෑම් තිබුණා, දේශපාලන හස්ත තිබුණා, යම් යම් අයගේ බලපෑම් තිබුණා. මේක ඇත්තද? චාමර සිල්වා ගැන කතා කරොත් ඒකදී මම මගේ ගැනම උදාහරණයක් හැටියට ගන්නවා නම් මට තේරෙන විදිහට මට අවස්ථාව කියන්නේ මම හැම වෙලාවෙම කණ්ඩායමෙන් එළියට ගියාම අපිට තිබුණා ඊට පස්සේ අන්තර් ක්‍රීඩා සමාජ තරඟ තියෙනවා. ඉතින් මම ඒවැ දස්කම් දක්වනාම මට ආයි ඒ කණ්ඩායමට එන අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මම ඒවැ ආයි හොඳට ලකුණු අතරට ආවම මට නැවතත් කණ්ඩායමට එන අවස්ථාව ලැබිලා තියෙනවා. මම
මට එක පාර කියන්න බෑ මට අවස්ථාව ලැබුණ නැහැ කියන එක. නමුත් ලැබිලා තිනවා ඉතින් සමහර වෙලාවට ලැබිච්ච නැති අවස්ථාවලුත් තියෙනවා. ඉතින් ඊට වඩා මම ගොඩක් වෙලාවට මට අවස්ථාව ලැබුණා කියන පැත්තට මම ගොඩක් කැමතියි කතා කරන්න. එතනදී. එතකොට ඔබ හිතන්නේ නැද්ද මේ අනික් අය කරපු චෝදනාව ඔබට අදාළ නැහැ වගේම ඔබ එවැනි දෙයක් දැකලා නැද්ද? මොකද මේක මේ හැම කෙනාම කියපු දෙයක්. පුහුණු කරුවන් කිව්වා, ක්‍රීඩකයන් කිව්වා, ඔවුන් හිතුවයි කියලා එහෙම දෙයක් වුණා. සමහරු කිව්වා ඔවුන්ට උන්නම් කියන්නත් පුළුවන්. ඒගොල්ලන් කතා කරේ නැහැ. ඒක මං කියන්නේ ඇත්තටම මොෂන එතනදී මං අර මුලින් කිව්වා වගේ මම මේ පටන් ගන්න කාලේ තිබ්බ කණ්ඩායමේ තිබුණු කියන්නේ තරගකාරීත්වය. එතනදී යම් කිසි කෙනෙකුට ඇත්තටම හම්බෙච්ච නැති අවස්ථාවල් තියෙනවා. ඒ කියන්නේ මාත් එක්ක ක්‍රීඩා කරපු හොඳ ක්‍රීඩකයෝ මම දන්නවා ඔවුන් අනිවාර්යයෙන්ම දැන් බැලුවම ඔවුන් ලංකාවට ක්‍රීඩා කරන්න ඕන තරගකරුවෝ හිටියා. නමුත් ඔවුන්ගේ අවාසනාවට ඒ වෙලාවේ අපේ කණ්ඩායම හිටපු ක්‍රීඩකයන් ඉතාම උඩ තත්ත්වෙ හිටියේ. ඉතින් ඒක නිසා ඔවුන්ට එතනට එන්න බැරි වෙච්ච ගැන මාත් ඇත්තරම දුක් වෙනවා මේ වගේ අයට සෙල්ලම් කරන්න ලැබුණ නැහැ කියලා. නමුත් මට තිබුණු දේ මම මට අවස්ථාව ලැබුණා ඒගොල්ලොත් එක්ක හැම වෙලාවෙම ඒගොල්ලොන්වත් එළියට දදා මාව කණ්ඩායමට එන්න. මම ලොකු ජයග්‍රහණයක් හැටියට දැක්කා ඒක. ඒ කියන්නේ ජේසු ක්‍රීඩකයන්ව අයින් කරලා තමයි මට ටීම් එකට එන්න අවස්ථාව වෙන්නේ හැම වෙලාවෙම. ඉතින් මම ඒක ගොඩක් වෙලාවට මට ඒක ලොකු ධෛර්යයක් හැටියට තමයි මම ඒක ගත්තේ හැම වෙලාවෙම. ඔව් දැන් අපි මම ආසයි දැනගන්න දේවා කාමර කියනවා දැන් සමහර ක්‍රීඩකයන්ට ඇත්තටම අවස්ථාවක් ලැබෙන්න තිබුණා. නමුත් ඔවුන්ට ලැබුණේ නම් දෙක තුනක් මතක් කරන්න කැමතිද? කොයි වගේ ක්‍රීඩකයෝ ගැනද මේ කතා කරන්නේ? මුලින්ම කියනවා නම් මම දැක්ක ප්‍රධානම ක්‍රීඩකයා යන් ඩැනියල්ස්. ලංකාවේ අපි මාත් එක්ක ක්‍රීඩා කරපු ක්‍රීඩකෙක්. මං හිතන්නේ ඔහු තරම් තාක්ෂණයේ තිබ්බ ක්‍රීඩකෙක් ඒ කාලය තුලද මම දැක්කේ නැහැ. ඔහුට අනිවාර්යෙන් ඒ අවස්ථාව ලැබෙන්න තිබුණා. ඉතින් මම ගොඩක් කනගාටු වුණා යාට ඒ chance එක ගන්න බැරි වෙච්ච එක ගැන. ගොඩක්ම වෙන පන්දු යවන්න මතක නැහැ. දැන් එක පාටම මට මතකෙට එන්නේ නැහැ. නමුත් එහෙම වෙච්ච අය ඉන්නවා ගොඩක්. නමුත් ඊයන් ඩැනියල් කියන නම මතකයි. මතකයි. ඔව් අද ඊයන් ඩැනියල් ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා කරන්නේ. මං හිතන්නේ ලංකාව අර ගිහිල්ලා ඔහු දැන් ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා කරනවා. ඔබ ලෝක කුසලාන දෙකක ක්‍රීඩා කරා. 2007 ක්‍රීඩා කරා, 2011 ක්‍රීඩා කරා. මේ කණ්ඩායම් දෙකම අවසාන මහා තරගයට මේ පැමිණියා. හැබැයි දිනා ගන්න බැරි වුණා. මේ කාලේ රසවත් සිද්ධීන් විශේෂයෙන්ම 2007 බටහිර ඉන්දියා කොදේ දූපත්වල 2011 ඉන්දියාවේ අපි කතා කරන අතරතුරේ 2011 ගැන චුට්ටක් කතා කරමු. ඒක ගැන පොඩ්ඩක් අවදි කරොත් මොකද ඉතින්? 2007 ගැන කියනවා නම් ඒක හරීම මේ ඒ වර්ල්ඩ් කප් එක අපිට ලොකු ඒක ඇවිල්ලා ඔක්කොමල්ලම ගොඩාක් එන්ජොයි කරපු ටූර්නමන්ට් එකක් වුණා. මොකද ඒක අපි එහෙට ගිය වෙලේ ඉඳන්ම අපිට පුහුණු කරුවන් සමග තිබුණා යම්කිසි ටාගට් එකක්. එයා අපිට පෙන්නුව අපිට පළවෙනි මැච් එක තිබුණේ මේ ග්‍රවුන්ඩ් එකේ. අපි මේක ඉවර කරන්නත් ඕනේ මෙතනින් කියලා කිව්වා. මොකද ඒකේ තමයි ෆයිනල් මැච් එක තිබුණේ. අපි යම්කිසි ක්‍රමවේදයකට මේ මැච් ගහගෙන ගිහලා කොහොමද අවසානයේ අපි එතනට තමයි ආවේ. නමුත් ඒකේ විශේෂම දේ වුණේ අපි කණ්ඩායමක් හැටියට ක්‍රිකට් වලට අමතරව අපි තව ක්‍රීඩාවක් කරා හේ තනිකර වොලිබෝල් ක්‍රීඩාවට අපි ටීම් එක පුරුදුනා. ඒ කියන්නේ අපි මැච් එක ඉවරලා තනිකර බීච් වල තමයි මේ අපි නැවතිලා හිටියේ. අපි දෙතුන් දෙනෙක් මුලින්ම පටන් ගත්ත නිකන් හවස නිකන් සෙල්ලම් කරන වොලිබෝල්. පස්සේ අවසානයේදී මුළු අපේගේ මැනේජ්මන්ට් එකම අපිට ඒකට සහභාගී වුණා. ඒ කියන්නේ ඒකේ තරම් අපිට ක්‍රිකට් වලට අමතරව ගොඩක් ටීම් වර්ක් එක එතනදී අපි ඇති වුණා ගොඩක් අයගෙ. ඉතින් හැමෝම මේ ප්‍රැක්ටිස් ඉවර වෙලා යන්නේ වොලිබෝල් ගහන්න බලයන් එන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම එලාම් එකක් තියාගෙන නැගිටිනවා මේ හවස 3ට විතර. 3ට අනිවාර්යෙන් එන්න ඕනේ වොලිබෝල් ගහන්න. ඉතින් ඒක නිසා ඒක ලොකු අපි ගොඩක් රසවින්ද ඇත්තට මේ ටුවර් එක. ඉතින් අපි නොදැනුවත්වම ඒක අපේ ටීම් එකට ලොකු පිටුවහලක් වුණා අපේ ජයග්‍රහණය කරා. මැච් එක අපි යන තැන අනිවාර්යෙන්ම අපි ගිහිල්ලා ප්‍රැක්ටිස් ඊට පස්සේ වෙන වොලිබෝල් ගහන්න කොතනද තියෙන්නේ කියලා. ඒක තමයි ඒ තරංගාවලියෙම අපි ලැබපු ලොකු කියන්නේ ක්‍රීඩකයන් එකට බැඳුණා ඒකෙන්. ඒ කියන්නේ එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි 15 දෙනාම ඇවිල්ලා එතන සහභාගී වුණා. මැනේජ්මන්ට් එකත් ඇවිල්ලා සහභාගී වුණා. ටොම් මූඩි පවා. ටොම් මූඩි බොහොම ලේසියෙන් ගහන්න පුළුවන් දුසින්ද? ඒ වැඩ එකට එච්චර බෑ ඒක ගහන්න. ඉතින් ඒගොල්ලෝ හරි පුදුමයි මේ අපි මේ පොඩි කට්ටිය මේ කරන ක්‍රීඩාවට. ඉතින් කියන්නේ අපේ අර ඇඟේ තියෙන අපේ හැමෝගෙම මොකක් හරි ක්‍රීඩාවකට පොඩ්ඩක් ගියොත් ඒක කරන්න පුළුවන් එක අපේ ලංකාවේ. කවුද උට පටන් ගත්තේ වොලිබෝල්? කාගේද අදහස උනේ? ඇත්තටම මම හිතන්නේ මාලිංගගේ වෙන්න ඕනේ මේක. ලසිත් මාලිංගගේ වෙන්න ඕනේ. මොකද අපි 3-4 දෙනෙක් නිකන් ඉන්න ගමන් ඔක සෙල්ලම් කරාට පස්සේ තමයි මේක එක එක්කෙනා ගිහිලා ඔක්කොමල්ලම මෙතන පිරෙන්න ගත්තේ. ඉතින් ඒක අර අන්තිමට වර අතන්ට යනවට වඩා ලොකු ගේම් එකක් ඇති වුණා මෙතන.
මේ වොලිබෝල් ටීම් එක. ඉතින් ඒක අපිට මානසික සුවේ ගොඩක් ඇති වුණා. වොලිබෝල් ලෝකසලානෙකුත් ගහන්න තිබුණා. ගහන්න තිබුණා එතන. ඒ කියන්නේ එතනදී සමහරවිට රයින් ටීම්ස් ඇවිල්ලා බලන් හිටියා. ඉතින් ඒගොල්ලන්ටත් ඒගොල්ලොත් යම් කිසි අත්දැකීමක් ගන්න ඇති මුන් මේ කරන දේෙන් යම් තැනකට එන්න මුන්ට මේක බලපෑවයි කියන එක අපි ටීම් එකක් හැටියට. හරි. දැන් චාමර මේ ලෝකසලාන තරඟාවලියේ මහල ජයවර්ධන සුවිශේෂ චරිතයක් වුණා. ඒක ඒක. ඒකේ රසවත් දේවල් වුණා. පළවෙනි දේ තමයි මේ මහලගේ නායකත්වයේ මාව නතපත්තු ක්‍රීඩා නොකිරීම සහ අවසාන මහ තරගයේදී මේ ගිල්ක්‍රිස්ට් ස්කොච් බෝලයක් තමගේ අත්ආවරණය ඇතුලේ දාලා ලකුණු ලබා ගැනීම මේක ගැන කතා කරන්න කැමතිද? මේ සිද්ධි තුන ගැන පළවෙනියෙන්ම අපි කතා කරොත් මාව නතපත්තු දිගටම ක්‍රීඩා නොකිරීම දැන් ඔබ ඒ කණ්ඩායමේ හිටිය ක්‍රීඩකයෙක් හැටියට කොහොමද මේක දැක්කේ? කොතරම් බලපෑවද ඒක? ඇත්තටම ඒක අර මම මුලින් කිව්වා වගේ මට අවස්ථාව ලැබුණේ ජේසු ක්‍රීඩකයන් අයින් කළා. ඉතින් එතනදි තුනේ මාවන් අයියා කොච්චර හොඳ ක්‍රීඩකයෙක්ද කියන එක අපි හැමෝම දන්නවා. නමුත් ඒ වෙලාවේදී මට හම්බුනේ අවස්ථාව මම හිතන්නේ ඒකට කලින් අපි ගියා වර්ල්ඩ් කප් එකට කලින් ගියා ඉන්දියාවේදී. ඒ යනකොට මම හිතන්නේ මාවන් අයියට කොන්දේ ආබාධයක් හරි මොකක් හරි ඇති වුණා. එයාට ශ්‍රී ලංකාවට බැරි වුණා. ඒ වෙනුවට තමයි මට ක්‍රීඩා කරන්න හම්බුනේ. ඉතින් එතනදි මම මේ ඉන්දියාවේ මේ තරඟයක ශතකයක් ලබා ගත්තා. ඉතින් එතන ඉඳන් එක දිගටම මට අවස්ථාව ලැබුණා ක්‍රීඩා කරන්න. ඊට පස්සේ අපි වර්ල්ඩ් කප් එකට ගිහිලා ප්‍රැක්ටිස් මැච් දෙකක් විතර ගහුවා. ඒකෙත් මම ලකුණු අතරට ආවා. මාවන් අයියත් ගැහුවා. නමුත් ඒගොල්ලන්ට ඒ වෙලාවේ ඕන කරලා තිබුණේ මැදට. මැද පෙළට ගහන ක්‍රීඩකයෙක්. ඉතින් එතනදී ඒගොල්ලෝ දැක්කේ ඒ වෙලාවේ ෆෝම් එකේ ඉන්නේ මම තමයි කියන එක. ඉතින් මට ඒ තරඟාවලියම ක්‍රීඩා කරන්න හම්බුණා. ඒ වගේම ඒකේ මට අනිත් කරුණු මට ඒකේ ගොඩක් පර්ෆෝම් කරන්නත් හම්බුණා. ඉතින් ඒක නිසා මාවන්නයට එතනදී අවස්ථාව පොඩ්ඩක් ගිලිහි ගියා. ඔබ විශේෂයෙන්ම ගැහුවා එක පහරක් ගැන මට මතකයි බොහෝ අය කතා කරා. ඔව්. මම හිතන්නේ බංග්ලාදේශයට එරෙහිව වෙන්න ඇති ඔබ මම ඒක ඒ කාලේ නොදකපු පහරක්. මට මතකයි සමහරු මාව හම්බුනාම තහන මොකද්ද මේ පහරට කියන නම කියලා. ඒ මොකද්ද උනේ? ඒක කොහොමද ඒ තත්වයට ආවේ? ප්‍රැක්ටිස් කළාද ගැහුවේ නැත්තම්? එදා ඒ විලාවි හිතලා ගහපු දෙයක්ද නැත්නම් සාමාන්‍ය දෙයක්ද? ඒක ඇත්තටම මම ගොඩක් සොෆ්ට්බෝල් ක්‍රීඩා කරන කෙනෙක්. අදටත් එහෙමයි. ඉතින් ඒක ගොඩක් වෙලාවට අපි සොෆ්ට්බෝල් ගහන වෙලාවට ওই ෆීල්ඩ් එක නැති තැන් බලලා ওই ගහන පාරක් ඉතින් ඕක. පාරකටලා. ඕ මට ඒ වෙලාවේ ඒක ඔය IBM ඒ පාර වැදුනා එතනදී. ඉතින් හිටියා මම හිතන්නේ අර පුරුද්දට වගේ ඒ පාර වැදුනා එතනදී. ඒතර මේ ගිල්ක්‍රිස්ගේ වැඩේ ගැන මොකද ඉතින්? ඒක බොහෝ අය නොඑක් අදහස් කිව්වා. නමුත් කණ්ඩායමක් හැටියට දැන් ගිල්ක්‍රිස් මේ දේ කියන්නේ ස්කොච් බෝතල් බෝලයක් අත්ආවරණය ඇතුළට දාලා ඔබලාට දිගට හරහට ලකුණු 140ක් ගොස් ලබා ගත්තා මට මතක විදියට. කොහොමද ඔබලා දැක්කේ ඒ වෙලාවේ දුටුවද ඔහු සාමාන්‍යයෙන් තරඟ නීති රීති උල්ලංඝනය කරලා කරන දෙයක් හැටියද? නැත්නම් මොකද්ද මේ ගිල්ක්‍රිස්ට දවා ගන්නට බැරි වුණු හේතුව? ඒ ස්කොච් බෝලේ කොතරම් සාධකයක් වුණාද චාමර? ඇත්තටම අපිත් ඒ ගැන දැනුවත් වීමක් ඒ වෙලාවේ තිබුණේ නැහැ මෙහෙම දෙයක් වුණා කියන එක. නමුත් එකේ වෙච්ච අවාසනාවන්ත දේ උනේ ගිල්ක්‍රිස් ඒ තරඟාවලියෙම ෆේල් වෙලා හිටියේ මේ තරඟයට එනකම්. ඔව්. ඉතින් ඒ වෙලාවේ ඉතින් මං හිතන්නේ අපිත් සමහර වෙලාවට ෆේල් වෙලා හිටියම මේ තරඟාවලියක් අපිත් මොකක් හරි වෙනසක් කරනවා. ඒ කියන්නේ එක්කෝ අපි බැට් එකක් මාරු කරනවා, එක්කෝ අපි දාන හෙල්මට් එක හරි එහෙම මොකක් හරි දෙයක් අපි කරනවා. මං හිතන්නේ එයා එතනදී එයා නිකමට ඒක වෙනසක් කරලා බැලුවා. ඉතින් ඒක යාට සාර්ථකුනේ. දැන් අපි කරපු වෙනස වලිනුත් අපි ගොඩක් වෙලාවට ඒකෙන් ජයග්‍රහණ ලබා තිබෙනවා. ඉතින් මම හිතන්නේ ඒක ඒ වෙලාවේ එයාට ඒක බලපෑවා. ඉතින් ඒකෙන් ලොකු දෙයක් වුණා කියලා මම හිතන්නේ නැහැ. නමුත් එයාගේ අර මානසිකත්වය පොඩ්ඩක් වෙනස් වුණා මන් මේ වෙනස් කියන එක. එයා පෙන්වුවේ ඒක එතනින් මං දකින විදිහට. ඉතින් ඒකෙන් එයා ඒ බෝලේ දැම්මයි කියලා අමුතු කෙනෙක් වෙන්නේ නැහැ එයා. නමුත් එයාට පොඩි මානසික වෙනසක් එතන ඇති වුණා කියලා තමයි මම හිතන්නේ. දැන් අපි සතුටුයි පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා ඊළඟ ලෝකසලානිය ගැන පොඩ්ඩක් කතා කරන්නට. චාමර ඊළඟට 2011 අපි අතරමඟ ගැන කතා නොකර 2011 ලෝකසලාන ටිකමන්ට ගියොත් ඒකත් අවසාන මහ තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනවා. හැබැයි ලැබෙන්නේ අනුශූරතාවේ. හැබැයි ඒ තරඟාවලියේ ඔබට සුවිශේෂී දෙයක් වෙනවා. ඔබ මුළු තරඟාවලියම මම හිතන්නේ ක්‍රීඩා කරනවා. ක්‍රීඩා කළා මේ අවසාන මහා තරඟයට පැමිණි විකස ඔබත් අජන්ත මෙන්ඩිස් සහ රංගන හේරත් යන මේ ක්‍රීඩකයන් තිදෙනාම කණ්ඩායමෙන් ඉවත් කරනවා. දැන් අනිවාර්යෙන්ම හොඳ හේතු තියෙන්නට ඇති. නමුත් නරඹන ප්‍රේක්ෂකයන් මට තාමත් මතකයි බොහොම ලෝකපූජිත ක්‍රීඩකයන් අපත් සමග මාධ්‍ය සිටියා මේ විශේෂයෙන්ම ඒ තරගය ආවරණය කරමින් ඔවුන් කියපු දෙයක් තමයි මේ සාමාන්‍ය මේ ප්‍රථම පෙළේ තරඟයකවත් එක් දින තරඟයකවත් අවසාන තරඟයේදී මේ වගේ කණ්ඩායමක් වෙනස් කරන්න බෑ. පුරුදු කණ්ඩායමත් සමග තමයි යන්නේ. මේක තමයි ඔවුන්ගේ මතය. දැන්
මේ ඒ වෙනස් වී වුණු එක ක්‍රීඩකෙක් හැටියට අපි චාමරසිල් වගේ මතය ගැන පොඩ්ඩක් ඇහුවොත් මොකද හිතන්නේ මේ වෙනස් වීම ගැන? ඒක සාධාරණ වෙනස් වීමක්ද ඔබ හිතනවද ඔබට එතන අසාධාරණයක් වුණාද? අපි කතා කරමු මේ ගැන. ඔව් එතනදී ඒ 2011 වර්ල්ඩ් කප් එක ගැන කතා කරනකොට ඒ වර්ල්ඩ් කප් එකේ අපේ උඩ බැට්ස්මන්ලා 4-5 දෙනා හැම වෙලෙම ඉවර වෙනකන් ක්‍රීඩා කරා. ඒ කියන්නේ මම හිතන උපුල් තරංග, ඩිල්ෂාන්, මහේල සංග, තිලානුත් ගැහුවා. මේ හැමෝම හැම වෙලෙම විකට් 3-4ට අපි ගොඩක් ලකුණු ගැහුවේ. ඒ වෙලාවේදී අන්තිම ඒ කියන්නේ මිඩ් ලෝඩ් එකට බැට් කරන්න හම්බුනේ ඌවස් 7යි 8යි 9යි 10යි මාත් ඇතුළුව හම්බෙන්නේ. ඉතින් ඒ වෙලාවේදී අපිට තිබුණේ ඉක්මනට ලකුණු ලබා ගන්න. ඉතින් එතනදී ගොඩක් වෙලාවට ඒ 6-7-8 ගහන අයට ගොඩක් රන්ස් ගන්න හම්බුනේ නැහැ ගොඩක් වෙලාවට. මට එක මැච් එකයි හම්බුනේ, පකිස්තාන් මැච් එකේ හම්බුනා අපේ විකට්ස් ගිහිල්ලා. ඒකේ මම 60ක් ගෙව්වා. එච්චරයි මට හම්බුනේ. එතන ලොකු ඉනින්නයක් ගන්න හම්බුනේ. අනිත් ඒවා හම්බුනේ අර විදිහට තමයි, පොඩි ඕවර්ස් ටිකක් එන්නේ. නමුත් අපි උඩ හැම වෙලාවෙම මම හිතන්නේ අපි එංගලන්තෙට ගෙව්වා විකට් එකටද කොහෙද ගෙව්වා, ඩිල්ෂානුයි උපුළු ඉවර කරා මැච් එක 310ක් ලොකු ගානක ලංකාවේ. ඔව් ලංකාවේ. ඉතින් ඒ වගේ අපිට ගොඩක් චාන්ස් එක හම්බුනේ නැහැ මේ ගහන්න. නමුත් ඒ වෙලාවේ මම හිතන්නේ තේරීම් කමිටුව ෆයිනල් එකේදී අපි 3 දෙනෙක්ව මාරු කරා එක ඇත්ත. එතනදී ඒගොල්ලෝ ඒ වෙලාවේ බැලුවේ දැන් අර ටිකට ආවට පස්සේ මම හිතන්නේ කපු ගෙදරට තව ටිකක් හයියෙන් මට වඩා ඉක්මනට ලකුණු ගන්න පුළුවන් කෙනෙක්, කියන්නේ ලොකු පාරවල් ගහන්න පුළුවන් කෙනෙක්. මොකද අපි උඩ කට්ටිය හොඳට ලකුණු අරගෙන එන නිසා මේගොල්ලන්ට ඕන වුණා අර හරියේ ටිකක් හයියෙන් ගහන්නේ. නමුත් ඒ වෙලාවේදීත් ඒ දේ අපි හරියට කරගෙන ඇවිල්ලා තිබුණා. අපි කිව්වා වගේ මහල ගැහුවා 100ක් ඒකේ ඉවරණකම් ගහලා. ඉතින් අපි එතනට ගෙනාව හොඳ ලකුණු. මන් දක්ිනේ එකම දේ තමයි, හැබැයි අපේ මේ ඒ වෙලාවේ පන්දි යවන්නම් තව පොඩ්ඩක් අපි එතන තියාගත්තා නම් හොඳ දඟපන්දු යවන්නේ අපිට තව ටිකක් ඊට වඩා දෙයක් කරන්න තිබුණා කියන එක මගේ මට හැඟෙනවා. අජන්ත සහ රංගන හේරත් යන දෙදෙනාම එකවරම අයින් කිරීම. ඔව් ඒ කියන්නේ කණ්ඩායමෙන් අයින් කළා වෙනත් ක්‍රීඩක යන ආදේශ කිරීම. මොකද සුරාජ් එකම තරගයක්වත් ක්‍රීඩා කළා තිබුණේ නැහැ ඒ වෙලාවේ. ඔව් මම හිතන්නේ එතනදී රංගනට හරි අජන්ත හරි ඉන්ජරි එකක් ආවා මට මතක හැරෙන්නේ. මට අජන්ත අජන්තට යාම ආබාධයක් තිබුණා. ඒක නිසා තමයි මම හිතන්නේ ඒ දේ කරේ. ඔව් නමුත් මොකද රංගනත් ඒ කාලේ මං හිතන්නේ කණ්ඩායමට ආවා විතරයි ওই කියන කාලේ. ඔව්. ඉතින් ඒක ඒගොල්ලෝ එක් දින කණ්ඩායම. ඔව් එක් දින කණ්ඩායම. ඉතින් ඒකත් ඒගොල්ලෝ පොඩ්ඩක් බැලුවා මං හිතන්නේ. මට ලොකුවට තේරෙන්නේ නැහැ ඒගොල්ලෝ මොකද්ද එතන ගත්තේ කියන එක. මට නමුත් හිතුණා අපි තව දඟපන්දු යවන්නේ එතන හිටියා නම් හොඳයි කියන එක. මොකද අපි ඒගොල්ලෝගේ හොඳම විකට් දෙකක් ගන්නවා ලකුණු 20ක් ඇතුළත. ගන්න ඊට පස්සේ තමයි අපිට ගේම් එකට පොඩ්ඩක් අපෙන් අතහැරිලා යන්නේ. ඒක එක විශේෂ කරුණක් වුණා. එතනදී පින්න අපිට ලොකු බලපෑමක් ඇති වුණා. දඟපන්දු යවන්න මුරියයටත් බෝලේ අල්ලන්න බෑ, බෝලේ ලිස්සන ගතියක් ඇති වුණා. ඉතින් ඒක නිසා අපිට ගොඩක් වෙලාවට වේග පන්දු යවන්නකින් තමයි යන්න උනේ. ඉතින් ඒක අපිට පොඩි බලපෑමක් ඇති වුණා ජයග්‍රහණයට ඒ වෙලාවේ. ඔව් අනිවාර්යෙන්. දැන් ඔබ අපි කතා කරන සුවිශේෂී ක්‍රීඩකයන් දෙදෙනෙක් යටතේ ක්‍රීඩා කරා. අපි කතා කරන මහේල ජයවර්ධන අති දක්ෂ නායකයෙක්. හැබැයි ඒ වගේම අපි සංගක්කාර ගැනත් ඒ විදිහටම කතා කරනවා. ඔහුගේ නායකත්වය ගැන කතා නොකරත් එතරම්ම සංගක්කාර කියන පුද්ගලයා සහ ඔහුගේ ඥාන ශක්තිය, ඔහුගේ දැනුම සියල්ල ගැන කතා කරනවා. ඉතින් මේ ක්‍රීඩකයන් දෙදෙනා යටතේ ක්‍රීඩා කරපු ඔබට ඒ දෙදෙනා පමණයිද නායකයෝ හැටියට? සනත් අය සනත්. ඉතින් මේ තිදෙනා දිහාම බැලුවොත් ඔබ කොහොමද 1-2-3 කියලා තිදෙනාව නම් කරන්නේ? කවුද හොඳ නායකයෙක් කැරියර්? හොඳ කියන වගේම මොකද්ද හොඳ කියලාත් කියන්නේ. ඒකදී හොඳ කියන එකෙන් දැන් මේ 3 දෙනාම අති දක්ෂ ක්‍රීඩකයන්. නායකත්වය ගැන මම කතා. ඔව් ඒක තමයි මම කියන්නේ. එතනදී නායකත්වයේදී යම්කිසි ගොඩාක් මම එතනදී දකින්නේ මහේලගේ නායකත්වයේ තමයි විශිෂ්ටම නායකත්වය. මොකද මහේලගේ නායකත්වයෙන් පස්සේ මම හිතන්නේ සංගඩත් හරි ලේසි වුණා. මොකද ඒ දෙන්න එකට වැඩ කරගෙන ගියාම, දැන් අපි දෙන්නෙක් එකට වැඩ කරගෙන ගියාම හොඳ කෙනෙක් කරපු දේ අනිත් කෙනාට කරන්න ලේසි. ලේසි. සංගට ගොඩක් වාසි වුණා මහේල යටතේ හිටපු එක. මොකද මහේල ගන්න තීරණ යා ක්‍රිකට් වලට තියෙන දැනුම ඒක කතා කරලා ඉවර කරන්න බැරි දැනුමක් යාට තියෙන. ඉතින් අපි ඇත්තටම අපි ගොඩක් ලකි වුණා. අපි අදටත් ඒගොල්ලොන් කරපු දේවල් මත තමයි අපි දැන් මේ අපේ මේ ක්‍රිකට් අරගෙන යන්නේ. ඉතින් අපේ පොඩි අවසනාවක් මම ඉස්සරහට අපි කතා කරද්දි මට කතා කරන්න පුළුවන් ඒ ගැන. ඒ දේවල් අපේ ක්‍රිකට් එකට ඇවිල්ලා නැහැ දැන්. අපි හරි අවසනාවන්ත තැනකට ඇවිල්ලා ඉන්නේ ඒ වගේ අත්දැකීම් තිබුණු අයගේ අවස්ථාවල් අපිට නොලැබිච්ච එක ගැන. මහේල කියන එක්කෙනාට ඒ කියන්නේ එයාට ගේම් එක හැම වෙලේම හරවන්න පුළුවන් බැට් කරත් ෆීල්ඩ් එකෙත්. එයා බෝල කෙනෙක්ගෙන් කොයි ඒකට හොඳම උදාහරණයක් අපේ මේ මුරියයි අයියා ඕව ද විකට්මයි මුල කාලේ බෝල් කරේ. මුරියයි අයියා කැමති නැහැ රවුන්ඩ් ද විකට් බෝල් කරන්න.
මහේල සෑහෙන පුරකාලා පුරකාලා තමයි මුරියයව ඕවර් ද විකට් මේ රවුන්ඩ් ද විකට් බෝල් කරන ගත්තේ රයිට් හෑන්ඩට. මොකද මුරියයගේ බෝලේ ඕෆ් ස්පින් එක දානකොට හැම වෙලාවෙම ගොඩක් මේ එලියෙන් දාලා කැපිලා එන්නේ. බැට්ස්මන්ලා ගොඩක් ඊට පස්සේ ඒක ෆලෝ කරලා එයාට විකට් එක වහලා ගන්න පුරුදු වුණා. ඕෆ් ස්ටම්ප් එකේ බැට් කරන්න පටන් ගත්තා රයිට් හෑන්ඩර්ස්ලා. ඊට පස්සේ මහේලට ලොකු උමනාවක් තිබා මෙයා රවුන්ඩ් ද විකට් ගේන්න. මෙයා කැමතිව නැහැ දාන්න මුරියයා. ඉතින් ඒ කොහොම කොහම හරි අන්තිමට වද කරලා මුරියයව ගෙනාව රවුන්ඩ් ද විකට් බෝල් කරන්න. ඊට පස්සේ මුරියයා කෙලිම පටන් ගන්නේ රවුන්ඩ් ද විකට්. ඊට පස්සේ රයිට් හෑන්ඩ් එකෙන්. ඉතින් ඒ වගේ ගොඩක් වෙනස්කම් මහේල නොදැනුවත්වම ප්ලේයර්ගෙන් අරගත්තා. ඒ කියන්නේ අපිට වුණත් ගහන වෙලාවේ ලොකු ප්‍රෙෂර් එකක් ඔය වෙලාවත් දෙන්නේ නැහැ. කතා කරන්නේ බොහොම සාමාන්‍ය විදිහට ඇවිල්ලා. කතා කරලා එයා දන්නවා මේ ප්ලේයර්ට කතා කරන්න ඕන විදිය, මේ ප්ලේයර්ගෙන් ගන්න ඕනේ මොකද්ද කියන ඒ දේවල් මහේලට සෑහෙන දැනුමක් තියෙනවා. ඉතින් මම හිතන්නේ සංගටත් හරි ලේසි වුණා මහේල යටතේ හිටපු එක එයාගේ නායකත්වයේ කරගෙන යන. ඉතින් උපතින්ම ලැබුණ හැකියාවක්. ඉතින් චාමර ඔබ කිව්වා මේ අවාසනාවන්තයි මහේලගේ දේවල් අපිට ගන්න බැරි වීම ගැන. අද ක්‍රිකට් තියෙන එක හින්දා කියලා මොනවා ගැනද ඔබ මේ විශේෂයෙන් කතා කරන්න ඔබ නායකත්වයේ ගැන කතා කරා. ඉතින් අද දවස දිහා බැලුවොත් කොයි ආකාරයෙන්ද මහේල ජයවර්ධන කියන චරිතයට මේ ක්‍රීඩාවට වෙනස්කමක් කරනවා නම් කරන්නට තිබුණේ අද ක්‍රිකට් තත්ත්වයකින්. මං හිතන්නේ දැන් අද ක්‍රිකට් අපි දැන් කොහොමත් කරගෙන යනවනේ. අද ක්‍රිකට් තව අවුරුදු 10කට 8කට මේගොල්ලන්ට පුළුවන් මේ ඉන්න ටිකත් එක්ක කරගෙන යන්න. මං අහන්නේ මේ 10ට පල්ලෙහායි දැන් අවුරුදු 10ක් එන්න ඉන්නේ මොනවද කරලා තියෙන්නේ? එන්න ඉන්න ළමයි කවුද? අන්න ඒ වගේ වැඩපිළිවෙලක් තමයි මහිරලගෙන් ගන්න ඕනේ. මොකද මේගොල්ලෝ දන්නවා සංවිධාන කිරීම සංවිධානාත්මක වැඩපිළිවෙල. සංවිධානාත්මක කියන්නේ ඔෂනේ දැන් අපි දැන් මෙතන අපි ගමුද අපි නැෂනල් ලෙවල් එකේ අපි දැන් ඉන්නවා 30ක් විතර ඉන්නවනේ. ඒගොල්ලොත් දැන් යම් කිසි වයස ප්‍රමාණයකට ඉන්නේ. තව අවුරුදු 10ක් ගියාම ඒගොල්ලෝ අයින් වෙන්න ඕනේ. ඒ 10 අයින් වෙනකොට මේ පැත්තෙන් ඒ 10ට පිරෙන්න එන්න ඕනේ 10ට. අන්න මේ 10 කොතනද ඉන්නේ? කවුද ඉන්නේ? ඒ ළමයි මොනවද කරන්නේ? මොකද මහේලලා කරපු දේවල් තියෙන ඔය මං කියන අවුරුදු 10 දී එන්න කලින් අන්න ඒගොල්ලොන්ගෙන් ඒ අත්දැකීම තමයි ගන්න ඕනේ. කොයි වගේ දේවල් ගැනද? මං කියන්නේ දැන් ඇත්තටම පාසල් ක්‍රිකට් එකනේ මෙතන. වෙන කොහෙන්වත් එන්නේ ළමයි නෑ. එන්නේ පාසල් ක්‍රිකට් එකෙන්. පාසල් ක්‍රිකට් එකෙන් බොහෝ වෙලාවට 13න් 15න් 15 වගේ එනකොට ළමයා 15න් 15 ඉඳන් 19න් 15ට එනකන් තමයි මේ ළමයාගේ තියෙන්නේ අපිට හැකියාවන් හදාගන්න. ඒ අතර ඒ තැනට ගියෙන්න හරි වැඩපිළිවෙලක් අපි යොදාගන්නේ නැත්තම් අපි ඇත්තටම කාටවත් දොස් කියලා වැඩක් නැහැ. මොකද මේ ටික අපි හදන්නේ නැතුව අපි හැම වෙලේම නැෂනල් ලෙවල් එකේ ඉන්න අයගෙන් බේරෙන්න බලනවා නම් තව අවුරුදු 10ක් විතරයි බේරෙන්න පුළුවන්. මේ ටික හදලා නැත්තම් මන් දන්නේ කාටද ඒකට හදන්න ඌමනාවක් නැත්තේ කියන්නේ. දැන් චාමර දැන් මේ 19න් 15 කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න. ඉතින් ඔහු වටා සාමාන්‍යයෙන් ඔබත් සමග ක්‍රීඩා කරපු අයත් ඉන්නවා. ඉතින් ඔබ හිතන්නේ ඔවුන්ගෙන් මේ ලැබෙන සැලැස්ම සහ ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය ඔබට පේන විදිහට මදි වගේද? හෂාන් අයියා හෂාන් මන් දන්නේ හෂාන් අයියා අර පල්ලෙහා මන් හෂාන් අයියා දන්න උනාට මේ 15න් 15 ඉඳන් 19න් 15 නෂාන් අයියා ගාවට එන්නේ. මං අහන්නේ අන්න එතනට එන්න අර 15න් 15 ඉඳන් මෙතනට එනක පීරියඩ් එකේ කවුද මේ ළමයින්ව බලන්නේ? මං බලන්නේ එතන. මොකද හෂාන් අයියටත් එන්නේ මෙතනින් එන ළමයි ටික තමයි එතනට එන්නේ. හෂාන් අයියත් එතන ඉඳන් ඕන බලාගෙන යන. හෂාන් අයියටත් හරි ලේසි මෙතන ඉඳන් මෙතනට හරි කෙනෙක්ව හදලා කවුරු හරි යටතේ ඒ ළමයින් ටික හරියට මෙතනට ගේනවනම් එයාටත් ලේසි වෙනවා ඉතුරු ටික කරගෙන යන. දැන් අපේ අවාසනාවකට වෙලා තියෙන්නේ ඇත්තරම දැන් උදාහරණයක් ඇරෙන්න මම දැන් තාමත් ක්‍රීඩා කරනවා ක්ලබ් ක්‍රීඩා කරනවා. මට දැන් මෙතනට එනවා දැන් පාසල් වලින් එළියට එන ළමයි. ඔව්. ඒ එන ළමයින්ට ඇත්තරම තාම බෝලයක්වත් හරියට අල්ලන්න තේරෙන්නේ නැහැ. 19න් 15? 19න් 15 ඇවිල්ලා ඉන්න ළමයි සමහරක් අය කොහොමද බෝලේ අල්ලන්න කියන එක තාම දන්නේ නැහැ ඒ ළමයි. ඉතින් ඒ ළමයින්ට අපි බැනලා වැඩක් තියනවද මෙතනදී? කොතනද එතන වැරද්දගෙන තියන්නේ අපි? ඒක බොහොම බරපතල තත්ත්වයක්. මං අහන්නේ ඒකයි. දැන් මම දන්න නිසා මම තාම ක්‍රීඩා කරනවා මේක මම 96 විතර වගේ තමයි මම ෆස්ට් ක්ලාස් ගන්න පටන් ගත්තේ. දැන් මේ 2020 වෙනකොට මම ක්‍රීඩා කරනවා ක්ලබ් මම ක්‍රිකට් වලට ආස නිසා මම ඔය හැම තැනකම ඉඳලා තිනන ඔය හැම කට්ටියත් එක්කම. ඔව්. දැන් මම ඇත්තට පටන් ගන්නකොට අපිට පටන් ගත්තේ හොඳ අපේ ක්‍රීඩා සමාජයත් එක්ක තිබුණේ. ඒතරට හොඳ ක්‍රීඩකයෝ හිටියේ. ඔව් අනිවාර්යයෙන්. අපි අත්දැකීම් ගත්තේ ඒගොල්ලොන්ගෙන් ඇවිල්ලා දේවල්. දැන් මම බලන්නේ දැන් මං අර කිව්ව පීරියඩ් එකේ ළමයි කාගෙනද බලන්නේ? මොනවද බලන්නේ ළමයි? ඒ ළමයි ටික විතරයි බලන්න තියෙන්නේ. ඔව් ඇත්ත. බලන්න තියෙන්නේ. දැන් චාමර දැන් ඔබ අවුරුදු 19 ක්‍රීඩකයෙක් හැටියට ලංකාවට ක්‍රීඩා කරා. අරවින්ද ක්‍රීඩා කරා, අර්ජුන ක්‍රීඩා කරා. සාමාන්‍ය ක්‍රමවේදයේ ලංකාවේ ලංකදි වෙනකල්ම මේ
තරුණ ක්‍රීඩකයන් පාසලෙන් එදිට පැමිණි විගස වගේම මහල පවා ලංකාවේ කණ්ඩායමට ක්‍රීඩා කරද ඔබ කියන විදියට මේ දේ වෙන්න ඇත්තේ හේතුව හින්දද ඒකන්නේ අර දහනමේ අවුරුදු දහනමේ විශ්සේ ළමයි අද ලංකාවේ කණ්ඩායමට ඇතුල්වීමට නොහැකි වෙලා තිබෙන්නේ ඔබ කියනවගේ තත්ත්වය අඩුකමක් ඇති වෙලා තියෙන්නේ මේ පහළවත් දහනමයත් අතර පුහුණුවීම් වැනි දේවල් වල තිබෙන ප්‍රශ්න හින්දද අනිවාර්යෙන් මේක මම දකින්නේ අනිවාර්යෙන්ම එතනදි හරි පුහුණුකරු යටතේ මේ ළමයි හිටියේ නැත්තම් අපේ වාසනාවකට අපි හිටපු පුහුණුකරු එක්කෙනා හිටියේ ඉස්කෝලේට 19 පහල ඉඳන් 13 පහල වෙනකම් බැලුවේ ඒ පුහුණුකරු අපිට හැමදේම මේ පුහුණුවරයෙන් ලැබුණා. නමුත් අද 13 පහල 15 පහල හැම එකටම ඉන්න පුහුණුකරු එක එක පුහුණුකරු 13 පහල පුහුණුකරුව කරන එක්කෙනා 15 පහල ගියාම වෙනම එකක් ළමයට කරා. 17 පහල 19 පහල ගියාම ඒ පුහුණුකරු කරන වෙනම එකක්. ඉතින් මේ ළමයා අර හැම එකක්වත් හරියට ඉගෙනගෙන නැහැ මෙතන. මෙතෙන්ට ආවට පස්සේ දැන් මං කිව්වේ ඒකයි බෝලේ අල්ලන්න කියලා දීලා නැත්නම් ඒ ළමයාගේ වැරද්දක්ද ඒක? ඔව්. ඒ ළමයාගේ වැරද්දක් නෙමෙයි. ඒ ළමයාට හරියට අල්ලන්න කියලා දුන්නා නම් ඒ ළමයා මෙතෙන්ට එනකන් ඒක කරලා තියෙනවනේ. ඔව්. දැන් අපි ඒ කාලේ ඉඳන්ම හරියදී අපිට කියලා දීපු නිසා අපිට ලේසි වුණා මෙතෙන්ට ආවම. අපි ඒ දේ තමයි කරන්න තිබුණේ. දැන් මේකේ වෙලා තියෙන්නේ මේ ළමයින්ට කියලා දීලා නැහැ. අපි හැමෝම එකතු වෙලා බයිනවා. ඔව්. වැඩක් නැහැනේ. මොනවාද මේගොල්ලෝ කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒ ළමයි හරි අසරණයි. ඒ ළමයින්ට අර මං කියන පීරියඩ් එකේ හරියදී හම්බෙලා නැහැ. හම්බෙලා නැහැ. මං කියන්නේ ඒකයි අපේ ක්‍රිකට් හදන්න නම් බලධාරීන් හරි කවුරු හරි මැදිහත් වෙන්න ඕන නොයි කියන තැනට. චාමර ඔබ කිව්වා මේ 15න් 15 19න් 15 අතර. දැන් ඒක එක පැත්තක්. එතකොට තවත් සමහර අය ප්‍රකාශ කරන දෙයක් තමයි මේ ශ්‍රී ලංකාවේ ප්‍රථම පෙළේ තරගාවලිය ගැන. ඩොමෙස්ටික් ක්‍රිකට් දැන් ඔබත් මේ අවුරුද්දේ ක්‍රීඩා කරනවා. දැන් මහල සංගත්තත් ඒක ගැන අදහසක් තිබුණා. හැබැයි ඉතින් අපි අමතක කරන්න බෑ ශ්‍රී ලංකාවට හරියන එකක් තමයි තිබිය යුත්තේ. ඉතින් මේ සියල්ලම කල්පනා කරලා බලලා තමයි මේ තරගාවලිය සැලසුම් කළ යුත්තේ. ඔබේ අදහස මොකද්ද මේ අවුරුදු 20 ගානක් ක්‍රීඩා කෙරූ ක්‍රීඩකෙක් හැටියට? ඔව් ඔබ දකින විදියට මේ ශ්‍රී ලංකාවේ ඩොමෙස්ටික් ක්‍රිකට් ප්‍රථම පෙළ තරගාවලිය කොයි මට්ටමේ තිබිය යුතුද? මට්ටමේ නෙමෙයි කොයි ආකාරයෙන් ක්‍රීඩා කළ යුතුද? කියන්නේ මේ කණ්ඩායම් කීයක් මේ වැනි දේවල් ගැන අපි කතා කරොත් මොනවාද ඔබ දකින්නේ විය යුතු වෙනස්කම්? එහෙම ඇහුවොත් ඔව් ඇත්තටම රොෂන් අයියා මෙතනදී මම කිව්වා වගේ අපි පටන් ගන්නකොටම තිබ්බේ ක්ලබ් 10ක් වගේ තිබුණේ. මට මතක හැටියට ෆස්ට් ක්ලාස් මට මතක හැටියට මම නිවැරදි නම් ඒ වගේ ප්‍රමාණයක් තිබ්බේ. ඔව් එතකොට අද ෆස්ට් ක්ලාස් කියලා ටීම් තියෙනවා 14යි 26ක්ද කොහෙද තියෙනවා 26ක් තියෙනවා මං ඉතින් මේකෙන් කොහොමද මේකෙදි ෆස්ට් ක්ලාස් කියලානේ වැටෙන්නේ එතකොට ගහන ළමයි. එතකොට අර කම්පිටිෂන් එකක් තියෙන තැනකට ළමෙක් යන්නේ නැහැ. ඒ ළමයි ඇවිල්ලා ටියර් B එක තැනකට ගහනවා. ගහන්න පුළුවන් තැන. පුළුවන්. ඒතනට ඇවිල්ලා ගහනවා. එතකොට අතන ටීම් එකක් හැදෙන්නෙත් නැහැ හොඳලා. හොඳ කට්ටිය එක තැනක හිටින්නේ නැහැ. උබලන්නේ ඇයි මම මෙතන ඉන්නේ? මට මෙතන ගියත් ෆස්ට් ක්ලාස්, මේක ගෙව්වත් ෆස්ට් ක්ලාස්. කියලා මේ ළමයා මෙතන ඇවිල්ලා ක්‍රිකට් ගහනවා. එක තැනකවත් ක්‍රිකට් එක හරියට හැදෙන්නේ නැහැ. අපේ ලංකාවේ ක්ලබ්ස් 3-4ක් ඇරෙන්න ඒ 3-4 කොහොම හරි ප්ලේයර්ස්ලා ටික ඉන්නවා හැම අවුරුද්දෙම. අනිත් හැම තැනකම අරන් බැලුවොත් එක එක තැන්වල එක එක තැන්වල ළමයි ටික ගිහිලා තියෙනවා. ඒ කියන්නේ මෙතන ගහන්න හම්බුනේ නැත්නම් එයා දන්නවා අර ක්ලබ් එකට ගියාම ගහන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම මේක කරන්න ඕනේ මේ ක්ලබ්ස් ටික ඇත්තටම අඩු වුණොත් සාමාන්‍ය කීයකටද චාමර හිතන විදියට ලංකාවේ ෆස්ට් ක්ලාස් තේ එක එක දේවල් වුණානේ. දැන් ඔබ කිව්වා වගේ 10ට තිබුණා. ඊළඟට 10යි 10 ගෙවුවා. ඊළඟට 14 කරා. දැන් ඔබ කිව්වා වගේ 14යි 10 කරා. ඉතින් එක එක කාලේ එක එක වෙනස් වීම් වුණා. ඉතින් ඔබේ අදහස අනුව සාමාන්‍ය ක්ලබ් කීයද තිබියුත්? මං අහනවා දැන් 10ක් තිබුණු එකේ ඕක 8ක් වුණොත් මොකද්ද වෙන්නේ? හොඳයි මං කියන්නේ ඒකයි. ඔ නැ දැන් අපි ක්‍රිකට් පාලක මණ්ඩලයත් සමග කතා කරන විට අපි මේ කතා කරලා තියෙනවා. ඒතර ඔවුන්ගේ අදහස වෙන්නේ දැන් ඔවුන් අන්තර් පළාත් තරගාවලියක් මේ ක්‍රීඩා සමාජ තරගාවලියට අමතරව ක්‍රීඩා කරනවා. ඔවුන් කියනවා ඒක තමයි මූලික තරගාවලිය. ඉතින් එම නිසා ක්‍රීඩා සමාජ උනාට වඩා අඩු කරොත් අර අන්තර් සමාජ වලට අවශ්‍ය ක්‍රීඩකයන් සමාරිටින් එකක් නැහැ කියලා. ඉතින් එම නිසා ඔවුන් කියනවා අන්තර් සමාජ අන්තර් පළාත් කණ්ඩායම් පහක් ඉන්නවා. ඉතින් අපි හිතමු ඒ තර්කයේ ගත්තොත් අන්තර් පළාත් කණ්ඩායම් පහක් ඉන්නවා නම් ක්‍රීඩකයෝ 75ක් දෙන්න ඕනේනේ. එතකොට එවැනි මට්ටමකදී එවැනි තරගාවලියක් ක්‍රීඩා කරනවට ඔබ එකඟද? ඒ කියන්නේ එවැනි කණ්ඩායම් පහක තරගාවලියක්. ඒ කියන්නේ ක්‍රීඩා සමාජ තරගාවලියට වඩා උඩින්. ඔව් ඇත්තට මේක එහෙම නම් එක තරඟ ඒ කියන්නේ මම හිතන්නේ ওই තරඟ කණ්ඩායම් පහක් තිබුණොත් උදන ගහන්නේ තරඟ කීයද? 4යි මම හිතන්නේ ගහන්නේ. ඒක වෙනස් විය යුතුයි.
අනිවාර්යෙන්. එහෙමනම් එතන අඩුම තරමේ එතන ගහන්න ඕනේ මැච් 10ක්වත් කිට්ටු වෙන්නේ ඒ කට්ටිය. අඩුම ගානේ 8ක්. අඩුම ගානේ 8ක්වත් එන්නේ ඒ කට්ටියට ගහන්න දෙන්න ඕනේ. මොකද එතනදී තමයි අපිට තේරෙන්නේ කොච්චර හොඳ ක්‍රිකට් එකක්ද මෙතන තියෙන්නේ කියලා. පර්ෆෝම් කරන එකද එක්කෙනා දැනගන්න ඕනේ මේ හොඳම අයට ගහන්නේ ලංකාවේ ඉන්න. ලංකාවේ ඉන්න හොඳම කට්ටිය ඉන්නේ බෝල් කරන අයත් එහෙමයි. බෝල් කරන අයත් බෝල් කරන්නේ ලංකාවේ ඉන්න හොඳම අයට. ඉතින් එතන මං හිතනවා එතකොට ලොකු කම්පිටිෂන් එකක් එනවා කියලා අපිට ලේසි වෙන උඩට හදාගන්න. ඉතින් ඒක මොකක් හරි වෙනසක් කරලා එතන ඇත්තටම මැච් එකනේ හෝම් වේ කියලා වගේ හැරි එහෙම මැච් ඒ ගහන්න වැඩසටහනක් යදුවොත් මං හිතනවා මීට වඩා ලොකු හැබැයි ඒක මෙහෙම ඒක හැම වෙලාවෙම ඒක දෙන්න ඕනේ අපේ නැෂනල් ලෙවල් එකේ ඉන්න ප්ලේයර්ලාට අවිල්ල ගහන්න කි අනිවාර්ය කරන්න ඕනේ ඒක කරන්න ඕනේ මං දැක්ක දෙයක් තමයි අපේ ගොඩක් වෙලාවට අපේ ප්ලේයර්ස්ලාට ඒක ගහන්නේ නැහැ ඒක ගහන්නෙත් අර වෙනම කට්ටිය ගන්න එහෙම නෙමෙයි ඒගොල්ලෝ එතන ගැහුවොත් තමයි පොඩි ළමයි දේවල් ඉගෙන ගන්න හැම වෙලාවෙම දැන් අපි ගහනකොට හැම වෙලෙම ඔය මං කිව්ව ලොකු කට්ටිය ගහනවා මැච් ගහනවා එතකොට අපි ඇවිල්ලා ඒගොල්ලන්ගේ මොනාහරි දෙයක් අරගෙන යන්නේ මැච් එක එකපාරක් මට මතකයි එක අන්තර් පළාත් තරගාවලියක ක්‍රීඩා සමාජයක අතිරේක ක්‍රීඩකෙක් අන්තර් පළාත් කණ්ඩායමේ ක්‍රීඩකයන් මැදිලා ඔහු ක්‍රීඩා කර අන්තර් පළාත් කණ්ඩායමකට මේ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරන්නට බැරි වුණ ක්‍රීඩකයෙක් ඉතින් ඔබ කියන කතාව හරි ඒ කියන්නේ අර ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීම අනිවාර්ය කළ යුතුයි ඉතින් චාමර දැන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දිහා බැලුවොත් මොකද වෙලා තියෙන්නේ දැන් බොහෝ අය බොහොම වේදනාවෙන් කතා කරනවා අපි ක්‍රිකට් බලන්නේ නැහැ කියනවා දැන් ක්‍රිකට් ගැන කතා කරලා වැඩක් නැහැ කියනවා ඔබත් මේ මතය දින්නේ එසේ නැත්නම් ඔබට බලාපොරොත්තුවක් තියෙනවද හිටපු ක්‍රීඩකෙක් හැටියට මම දකින්නේ මේක එතනදී ඇත්තටම අපි ගත්තොත් දැන් අපේ කණ්ඩායම දිනන පැත්තට වඩා ගොඩක් අපි ඇවරේජ් පැත්තකටනේ ඇවිල්ලා තියෙන අපි දිනනෝ කියන එක පොඩක් සාමාන්‍ය ප්‍රතිපල අමාරු වෙලා නැති වෙන ඉතින් මං හිතනවා මේකෙදි ඇත්තටම වගකීමක් තියෙනවා ක්‍රීඩා බලධාරීන්ට තෝරන කණ්ඩායම කණ්ඩායමේ තෝරන ක්‍රීඩකයා හරියට පර්ෆෝම් කරන්නේ නැත්නම් ඒක ඒ ඒ ඒ ප්ලේයර් මං කියන්නේ යා වයින් කරලා දාන එක නෙමෙයි ඔහුට ඔහුව දැනුවත් කරලා ඔයා මෙතන පොඩ්ඩක් දැන් ඔයාගේ මෙතන ෆෝම් එකේ නැහැ ඔයා පොඩ්ඩක් එළියට යන්න ඕනේ ගිහිලා එයාට වෙනම වැඩසටහනක් එයාව හදන්න ඕනේ එයාව ගේන්න මෙතනට නමුත් අපේ අවාසනාවන්තකමට මං දකින්නේදී ෆේල් වෙන්න ඒ ප්ලේයර්ව ගස්සනවා අන්තිමේ එයාටත් හරි හිසරදයක් මේක ෆේල් වෙන්න ගහන එක ඔහුටත් ඔක හිසරදයක් ඇයි එයා බැට් කරන්නේ නැන්නේ හැම වෙලාවෙම අවුට් වෙයිද කියලා හිතන මතය කවුරු ගැනද කියන්නේ අපේ ඉන්න ප්ලේයර්ස්ලා ගොඩක් අය දන්නවනේ මෙතනදී බැලුවම එතන එක්කෙනෙක් කියලා ලව් කරන්නත් බෑ සමහර වෙලාවට ටීම් එකේ. එතකොට දැන් අපි සිම්බාබ්වේ සංචාරයක අතර නිසිටින්නේ දැන් මේ අද දවසේදී මේ සංචාර දෙක අතරේ අපි ඉන්නේ. කුසල් පෙරේරා කියන සාධකය ගැන ලොකු කතන්දරයක් යනවා ලංකාවේ. දකුණු අප්‍රිකාවත් සමග ලකුණු 150ක් ගහලා හොඳම ඉනිම බොහෝ කාලයක දැක්ක බෙන් ස්ටෝක් සමග ඒ ඉනිම සංසන්දනයත් කරා. මොකද තරඟ දෙකම ජයග්‍රහණය කළා. හැබැයි කුසල් පෙරේරාව මේ තරඟාවලියට ශ්‍රී ලංකා තේරීම් කමිටුව තේරුණා. උන් සාධාරණ ඔවුන්ගේ පැත්තෙන් සාධාරණ අදහස් ඉදිරිපත් කරා, තර්ක ඉදිරිපත් කරා. ඔබේ අදහස මොකක්ද? කුසල් නොගැනීම ගැන. මොකද ආශාන්ත කිව්වේ මත්තා පොඩ්ඩක් දික් කරොත් ඔහුව ගෙනිච්චත් මේ පළවෙනි 11 උට ක්‍රීඩා කරන්න බෑ මේක තමයි ඌ කිව්වේ. ඉතින් එම නිසා ඔහුව බංකුවේ ඉඳලා තියනවට වඩා අපි කල්පනා කරා ලංකාවේ සුදු බෝලෙන් පුහුණු වෙලා බටහිර ඉන්දියා කොදේව කණ්ඩායමත් සමග ලෑස්ති වෙන්න. දැන් මේක තමයි ඔවුන්ගේ තර්කය. ඔබ මොකද හිතන්නේ හිටපු ක්‍රීඩකෙක් හැටියට? සහ ඔබත් හොඳ නායකෙක්. අපි දන්නවා ඔබ ගැන කතා කරන අය කියනවා ඔබටත් හොඳ මනසක් තිබුණා කියලා නායකෙක් හැටියට. ඉතින් මේවැනි දේවල් ගැන ඔබට කතා කළ හැකි. මන් දකින දේ මේ සිම්බාබ්වේ සංචාරය කියන්නේ ලොකු සංචාරයක් නෙමෙයි අපිට. ඉතින් කුසල් ජනිත්ව ඒගොල්ලොන්ට වැදගත් නම් ඔහු මේ තරගාවලිය යන්න ඕනේ. මේක ක්‍රීඩා කරන්න ඕනේ. නෑ මං කියන්නේ ක්‍රීඩා කරන්න ඕනේ 11. මෙයා ක්‍රීඩා කරන්න ඕනේ. කොතනද ක්‍රීඩා කළේ? දැන් කණ්ඩායම පළවෙනි ටෙස්ට් තරගය අපි දැක්කනේ කණ්ඩායම. එතකොට දැන් මේ කණ්ඩායම දිහා බැලුවොත් කවුරු වෙනුවටද ආදේශ කරන්න? දික්වැල්ල වෙනුවට කඩලු රකින්න හැටියටද? මං අහනවා එයාට කොතනද ක්‍රීඩා කරන්න බැරි ওই කණ්ඩායමේ? නෑ හරි එකඟයි. දැන් මෙතන දැන් මම ඔබත් සමග තර්ක කරන්න. හරි ඒක හරි නෙමෙයි. මම ඔබේ අදහස ගන්නයි මේ තර්ක කරන්නේ. ඉතින් දැන් දිමුත් කරුණාරත්න සිටිනෝ, ඕෂධ ප්‍රනාන්දු නවක ක්‍රීඩකෙක්, කුසල් මෙන්ඩිස්, මැතිව්ස්, චන්දිමාල්, ධනංජය සිල්වා, දික්වැල්ල. මේ හත් දෙනානේ. රයිට්. දැන් අපි හිතනවා මේ හතෙන් ඕන තැනක උඩ ක්‍රීඩා කරන්න පුළුවන්. දැන් ඔබ කොතනටද ඔහු ආදේශ කරන්නේ? මම පෙරලා ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. මම අනිවාර්යෙන්ම ඔහු 4-5 කියන තැන බැට් කරවන්නේ. ඒ කියන්නේ චන්දිමාල් හෝ මැතිව්ස් වෙනුවට. චන්දිමාල් හෝ මැතිව්ස් වෙන්න කියන්නේ බෑනේ. ඒතර චන්දිමාල් සමහරවිට 5ට යවන්න, 6ට, 3ට යවන්නත් පුළුවන්. කුසල් කියන පුද්ගලයා මම උතන
අංක පහට වගේ බැට් කරෝ. එතකොට කවුද අතන අයින් කරන්න පුද්ගලයෝ ඉන්න ඕන? කවුද කැමති නැද්ද කියන්නේ? ඒක මමත් දන්නවා, රොෂණයත් දන්නවා. නෑ මම ආස ඔබේ ගන්න. මම කියනවට වඩා ඔබ වැනි කෙනෙක් කියනකොට තමයි, ඒ කියන්නේ ඔබේ ක්‍රිකට් හැකියාව සියල්ලත් එක්ක නරඹන අය ඒකට බොහොම ගරු කරනවා. ඒ කියන්නේ මෙතන පෞද්ගලික දෙයක් නැහැනේ. මේක ඔබ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් හැටියට දරන මතය. මේක කිසිම කෙනෙක් එක්ක පෞද්ගලික තරහක් නැහැ. ඔබේ මතය. ඒ කියන්නේ ඔබට ඒක කියන්න අකමැති නම් මම බලාපොරොත්තු නැහැ. ඔබට කියන්න පුළුවන් නම් කවුද ඔබ හිතන්නේ? මං කියන්නේ මට ඉතින් ඔතනදී ඇත්තටම අර ඉස්සෙල්ලා කතාවම දාගෙන මට නොකිය ඉන්න නමක් නෑ ඔතන කුසල් වෙනුවේ. හරි. මොකද කුසල් කොහොම ක්‍රීඩකෙක්ද කියන එක එයා පෙන්නලා තිනවා. හරි. ඔබ කියන්නේ හරි. අපි නම අහන්න නැතුව මට තේරෙනවා ඔබේ தත්වේ. ඔබට ඒ දෙ කෙලිම කියන්න ඔබ කැමති නෑ. ඒකට කමන්නේ. නමුත් ඔබ කියන විදිහට මේ කණ්ඩායමේ අයින් කළ යුතු අය ඉන්නවා. ඒ වෙනුවට කුසල්ට ක්‍රීඩා කරන්න පුළුවන්. මම කියන්නේ අයින් කරන්න කියන්නේ ඒ ළමයා සෞතු කියන මාත්‍රෙම නෙමෙයි මම කියන්නේ. මම අර මුලින් කිව්වා වගේ හොඳ දක්ෂ ක්‍රීඩකයෙක් ඉන්නවා. ඔවුන්ට අවස්ථාවක් දෙන්න ඕනේ, පොඩි රෙස්ට් එකක් දීලා ඔයා ගිහිල්ලා ප්‍රැක්ටිස් කරලා ආයෙ කරලා අපිට ඔයාව ඕනේ. එමනු එයාගේ ඔළුව හදලා ඕන ගන්න එතනින්. වයපා කියලා එළවන එක නෙමෙයි එතන වැදගත්කම තියෙන්නේ. ඔහුට හරියට කතා කරලා මග ඔහු සමග හරි පුහුණු කරුවන් ටිකක් යොදවලා ඔහු ආයෙ මෙතනට ගේන්න ඕනේ. එතකොට තමයි මෙතන ඉන්න කෙනාටත් ප්‍රෙෂර් එකක් තියෙන්නේ. ආ මෙයා ආයෙ එනව නේද කියන එක. දැන් අපේ වෙලා තින්නේ ඒක නෑ. මම කොච්චර වුණත් මම ඉන්නවා. එතකොට ඒ ඇත්තටම යාට ඒක ඉසරදයක්. මම මෙච්චර වෙලා මේ ඇයි මට මෙහෙම අවස්ථාවක් දෙන්නේ කියන එක එයා හිතනවා ඇති. පීඩනයක් නේද? හිතනවා ඇති ඒක. ඔව්. ඉතින් යාට කියලා අයින් වෙන්න බෑනේ මෙතනින්. ඕගොල්ලෝ තේරුවා ඒගොල්ලෝ අතර මොකද්ද කතා වෙන්නේ කියන එක මම දන්නේ. මම පෞද්ගලිකව හිතනවා එහෙම කෙනෙකුට පොඩි අවස්ථාවක් දීලා තව කෙනෙක්ට දුන්නොනං ඒ එන කෙනත් බලනවා හැම වෙලාවෙම පර්ෆෝම් කරන්න ඕනේ මෙතන. මම අර මුලින් කිව්වා වගේ අපි අර මුල කාලේදී ඒක තමයි තිබුණේ. අපි ඇතුළට ආවම හරි අමාරු ඇතුලේ ප්ලේස් එකක් ගන්න. එළියට යන්න ලේසි. ඇතුලේ ඉන්න හරි අමාරු මේකේ. ඒ කියන්නේ ඒකෙදී අනිවාර්යයෙන්ම අපි අරයට වඩා හොඳට සෙල්ලම් කරන්න ඕනේ මේකේ. ඉතින් ඒ කම්පිටිෂන් එක මේක ඇති කරන්න ටීම් එකක් හැටියට හැමෝම වග කියන්න ඕනේ. ඒක ඇති කරලා ගන්න මෙතනට. චාමර අවසාන වශයෙන් දැන් ඔබ මොකද්ද දකින්න කැමති ශ්‍රී ලංකා කණ්ඩායමේ? ඒ ඔබ කතා කරේ තීරීම ගැනනේ. තීරීම් කමිටු එකත් වැදගත් දෙයක්. නමුත් සමස්තයක් හැටියට ගත්තොත් ඔබ ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳින් ක්‍රීඩා කරන කාලේ ජයග්‍රාහී මාවතේ සිටියා වූ ක්‍රීඩකයෙක්. ඒ කියන්නේ ඔබ ජයග්‍රාහීකත්වයේ කියන දේ හොඳට අඳුරනවා. ඔබ ඒකට පුරුදු වෙලා තිබෙනවා. සමහර විට පරාජය කියන දේ අත්දැකලත් නැහැ, බොහොම අඩුයි. ඉතින් එවැනි මානසිකත්වයක්, එවැනි දෙයක් අත්දැකපු ක්‍රීඩකෙක් හැටියට අනිවාර්යයෙන්ම ඔබට දැන් යම් දුකක් ඇති මේ ශ්‍රී ලංකා කණ්ඩායම තිබෙන තත්ත්වය. මොකද ඔබගේ කණ්ඩායම පරාජය කරේ ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයන්ව. ඉතින් ඔබ මොකක්ද ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීමට අමතරව යම් දෙයක් කළ යුතුද මේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට නැවත අර පරණ තත්වයට එක විට එන්න බෑ. නමුත් අර ඒ හැරවුම් ලක්ෂයට ඇවිල්ලා හැරිලා නැවතත් උඩට එන්න ඔබ හිතන්නේ එක දෙයක් කිව්වොත් මොකක්ද විශේෂයෙන්ම කළ යුතුද? ඇත්තම මම කිව්ව දේ මම අර මුලින් කිව්වා වගේ මුල හරියට හදාගන්න වෙනවා අපිට. උඩ කියන්නේ 15 ඉඳන් අනිවාර්යයෙන් මේක කරන්න වෙන රෝෂණයි. මොකද මං කියන්නේ හෙට මේ හොඳ ටීම් එකක් අනිද්ද හොඳ ටීම් එකක් හැදේ කියන එක. අපි කල්පනා කරලා බැලුවොත් අපේ ඉස්සරහට මොකද්ද කරන්න තියෙන්නේ. දැන් මේ මං කිව්වා වගේ මුල ටික මේ ඉන්න ටිකකින් මේක කවර් කරගෙන මීටත් වඩා අසරණ වෙනවා අපි හරියට මේ ටික කරේ නැත්තම්. අපිට සමහරවිට ක්‍රිකට් නැති වෙන්නත් පුළුවන්. ඒ ටික කරේ නැත්තම්. ඉතින් මම කියන්නේ ඒ ළමයි ඒ කියන්නේ ඒ ළමයින්ව හරියට බලාගෙන දැන් මේ ඉන්න අයටත් හරි ඒගොල්ලන්ටත් හරියට කියලා දෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ මොකද්ද ඒගොල්ලන්ගේ තියෙන වගකීම රට වෙනුවෙන් ඒගොල්ලන්ගේ මොකද්ද කෙරෙන්න ඕනේ අපිට කණ්ඩායමට කියලා ඒ අයටත් හරියට දැනුවත් කරලා මේක හැමෝම එක තැනකට එන්න ඕනේ. නැත්තම් බොරුවට මේ ටුවර් එක බීරෙන්න මේ කට්ටි එක්ක තෝරලා යවලා එහෙම කරලා වැඩක් නැහැ. ඉතින් ඒක නිසා මේ හැමෝම එක තැනකට ඇවිල්ලා ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් ඒ ගන්න පුළුවන් පුද්ගලයෝ ඉන්නවා රාශියක් ලංකාවේ අත්දැකීම් ගන්න තිබුණා අය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලෝ ඔක්කොම එකතු කරගෙන ඕන මේ ගමන යන්න. නැත්තම් මේක නෑ මේක මගේ අදහස කියලා දැන් අපේ වෙලා තියෙන්නේ ඒකනේ. කවුරු හරි අපේ හැමතැනම වෙලා තියෙන්නේ සිස්ටම් එකක් නැති එක. මොනා හරි මං අර කිව්වා වගේ පොඩි කාලේදම හරි සිස්ටම් එකක් තිබුණා නම් 13 පාර කෝච්චුත් දන්නව, 15 පාර කෝච්චුත් දන්නව, 19 පාර කෝච්චුත් දන්නව. මේකයි යන්න ඕන කියන එක. අපේ වෙලා තියෙන්නේ එක එක්කෙනා එක එක පැත්තට යනවා. ක්ලබ් ලෙවල් එකට පවා එනකොටවත් දැනගෙන හිටියනම් මෙයා මේ ප්ලේයර් මෙයා මෙහෙමයි කරන්නේ මෙහෙම කරන්නේ එහෙම සිස්ටම් එකක් තිබුණා නම් හැමෝම දන්නවා. එක දෙයක් මම කියනනම් දැන් 19 පහල යන ක්‍රීඩකයෝ ඔවුන්ගේ මානසිකත්වය ඔවුන් 19 පහල කණ්ඩායමේ හොඳට ක්‍රීඩා කරොත් ඔවුන් ඊළඟට ඉන්නේ ක්ලබ් ලෙවල් එකේ නෙමෙයි. ඔව් හොයන්නේ නැෂනල් ටීම් එකේ ප්ලේස් එක. අද තියෙන දේ. ඉතින් ඒ තැනින් ඒ ළමයින්ගේ මුදවන්න ඕනේ. ඒක මුදවන්න
අපේ පාලනය කරන හැමෝටගේ වගකීම. ඒළම න19 ගිහිල් ඇවිල්ලා නැශනල් ලෙවල් දාන්න මේ ඒළමට මෙතන හරි ක්‍රිකට් එකක් හල ලබ් එකක් හරියට ගස්සලා හොඳ ඒටම් එක ගස්සලා අපි කිව වගේ ඒ තැන්වලට ඒළමන් යව්ේ නැත්තං ලොකු විනාසයත්තම අපි කරගන්න මෙතනද. ඒළමයගේ ඉස්සලම මානසිකත්වය හදන්න ඕන උඹ නයි ඔයා දහනමෙන් පාල ගිහිල ගහල ඇවිල්ලා යන්න නැශනල් ලෙවල් එකට එතන්ට යන්න පුලන් සමහලට එක්කනෙට යන්න පුලුවන් එක්ස්ට්‍රා ටැලන්ට් ඇති කෙනෙක් යන්න පුළුවන්. නමුත් එහෙමනේ මේ අපි එතන්ට යන හැමෝම බලාපොරොත්තු වෙන්නේ ඊළඟට කෙලින්ම තියෙන නැෂනල් ටීම් ලොකු දෙයට යන්න. හැමෝම ඉතින් උදාහරණයකට එක ක්ලබ් එකකට ඇවිල්ලා ගහන්නේ නැහැ සමහර ළමයි. සමහර නම් තියෙන ක්ලබ් එකකට ගිහිල්ලා ඉන්නවා අවුරුදු 3ක් යනකම් ඒ ක්ලබ් එකේ මැච් එකයි ගහලා තියෙන්නේ. ඔහු දන්නේ නැහැ ඔහුගේ වයස ගිහිල්ලා. අර අවුරුදු 3 ඔහුගේ වෙන ගිහිල්ලා අපරාධය. ඒ කියන්නේ ගහන්න පුළුවන් ක්ලබ් එක ගිහිල්ලා ඒ අවුරුදු 3 ගැහුවා නම් අර ළමයට වඩා උඩට යාට යන්න තිබුණා. ඔව් ඇත්ත. නම හදාගෙන. අපේ ගොඩක් අය වරද්දගෙන තියෙන්නේ. ඒ කියන්නේ සිස්ටම් එක නැති එක තියෙන හැට. ඔය සිස්ටම් එක හරියට ඇදුණා නම් මෙහෙම 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 තමයි යන්නේ කියලා හැම ළමයම දන්නවා. ආ මෙතනට එන්න ඕනේ මම. මෙහෙම මෙහෙම යන්න ඕනේ කියලා දන්නවා එහෙනම් හැමෝම. ඒ විදිහකම මේක හැදුවොත් මොකද අපේ ටැලන්ට් එක තියෙනවා ලංකාවේ ඕන තරම්. ඒක හරියට අපි අඳුනගෙන ඒකට අවශ්‍ය කරන දේ කරේ නැත්තම් ඔව් අපි කඩාවැටීමක් තමයි වෙන්නේ. චාමර බොහොමත් සුති අපත් සමග එක්වීම ගැන මම දන්නවා ඔබ මේ වසරේ නැවත වතාවක් ප්‍රථම පෙළේ තරඟ ක්‍රීඩා කරන බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ බ්ලූම්ෆීල්ඩ් එකේ නායකත්වයේ දරනවා. ඉතින් අපි ඔබට සුභපතනවා. ලකුණු අතරට එන්න ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන හැටියට කෙනෙක් හැටියට අනික් ක්‍රීඩකයන්ට දියුණු වෙන්නට අවශ්‍ය මේ මාර්ගය අපි විශ්වාස කරනවා ඔබට පෙන්වන්න පුළුවන්. මොකද බොහෝ අය මට කියලා තියෙන දෙයක් තමයි චාමරසිල්ල හොඳ පිතිකරුවෙක් විතරක් නෙමෙයි හොඳ නායකයෙක්. මට අපේ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරපු සමහර අය කියලා දෙනවා චාමරගේ නායකත්වයට ක්‍රීඩා කරන්න මම බොහොම කැමතියි කියලා. ඉතින් ඒ කියන්නේ ඔබටත් සුවිශේෂී දස්කම් තිබෙනවා. ඉතින් අපි ඔබට සුපතනවා. අපි හිතනවා ඔබට පුළුවන් වෙයි කියලා ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය ඒ උදව්ව ඔබේ තත්ත්වයේ ඉඳලා කරන්නට. ඉතින් අද දවසේදී අපි කතා කරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටියා වූ බොහොම දක්ෂ ක්‍රීඩකෙක් චාමර සිල්වා. අවුරුදු 19 ක්‍රීඩකෙක් හැටියට තමයි ඔහු ප්‍රථමයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ක්‍රීඩා කරේ. ලොකු කුසලාන තරගාවලි දෙකක ක්‍රීඩා කරා. ඉතින් බොහෝ අත්දැකීම් තිබෙනවා. තවමත් ප්‍රථම පෙළේ තරගවල ඔහු ක්‍රීඩා කරනවා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ. ඉතින් බොහෝ වැදගත් දේවල් ඔහු අපත් සමග බෙදාගත්තා. ඉතින් අපි හිතනවා මේ වැදගත් දේවල් අසන්නෝ අසයි බලධාරින්ට මේව ඇහිලා යම් වෙනස්කම් දැන් හිටන්නෝ පටන් ගන්න කියලා. ඉතින් අද දවසේදී අපි ස්ට්‍රේට් ඩ්‍රයිව් වැඩසටහන අවසන් කරනවා. අපත් සමග එක්ුණා ඔබ සියලු දෙනාට බොහොම සුති. අපි ඔබට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා.